අර ලෝකෝත්තර ධර්මයේ තුනකට බෙදුවා. බුදු වහන්සේ මහරහත්. එහෙම ලෝකෝත්තර ධර්මයේ එහෙකටවත් බෙදන්න බෑ. නිවන කෙනෙක් කාටවත් බෙදන්න බෑ. සූනේට ගත්තත්, සෝපාක් ගත්තත් මොන විදියට රාගයෙන් කෙනෙක් ගත්තත් නිවන් සාක්ෂාත් කරගන්න එක විදියයි. ඒවයින් ජාති වේද, කුල වේද, ආගම වේද, නිකාය වේද නැහැ. මුස්ලිම් එක්ක නිවන් දැක්කා. එවිටම මෙර භාෂාවක් කතා කරන කෙනෙක් නිවන් දැක්කා. වෙනම ආගමක් කෙනෙක් නිවන් දැක්කා කියවල නිවනට පත්වෙන්න පෙන්නන්නේ. එහෙම ආගමක් ભેදයක් කියන්නේ නැහැ. එකම නිවන. ඒතර සම්මාගම දරනවා දැකන නිවන. සුනේත සෝපාක දැකන නිවන නිවන් දෙකක්. ඒ ලෝකෝත්තර ලෞකික වැටේ පින්නත් ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද තියෙන ලෝක පහ. ජාති ભેද, කුල ભેද, ආගම් ભેද, නිකාය ભેද. දැන් ওই සියලුම ભેද වලට වැඩි වෙච්චක් තමයි. UNP ભેද, ශ්‍රී ලංකා ભેද, ඈ LTT ભેද. දැන් ඒව කොච්චර දරුණාද කියලා එක්කිනාට එක්කම මිනිස්සු මරා ගන්නවා. ඒව අරගෙන මිනිස්සු මරා ගන්න තමයි යන්නේ. ඒවතර අර ගටා ගන්නවා නේද? තරාවේ, දුරාවේ කියපුවා. ඒ කිව්වෙ තරාවේ දුරාවේ කියන තරාවේ කට්ටිය එක වෙනම යුනිට් එකක්, දුරාවේ කට්ටිය තව වෙනම යුනිට් එකක්. ඉතින් සිංහල භාෂාවට බලන්න, දෙමළ භාෂාවට කතා කරන්න, ඉංග්‍රීසි භාෂාවට කතා කරන්න. ඔන්න ඔය විදියට මේ බෙදාගෙන මේ ඉන්ද්‍රයන්ගෙන් දිවිතෙන් බෙදාගෙන මේ වටිනා ජීවිතේ හැම කෙනෙක්ම සම්පූර්ණ කල්පනා කරලා බලන්න. මෙතන එහෙම වේගයක් තියෙනවද? අපි හදාගන්න වේදී. නමුත් හදාගත්තන් පස්සේ දෙමාපියෝ එක්ක වෙන්න වෙනවා, සහෝදරයෝ එක්ක වෙන්න වෙනවා, අසල්වාදීන් එක්ක වෙන්න වෙනවා. එකට ඉන්නේ නැහැ. එක ගෙදර හිටියත් ඒ පක්ෂවල එනකොට හදන පස් කරනවා. ඇයි එහෙම වෙන්නේ? මේ සාමාන්‍ය බ්‍රේක් එක ධර්මයකට. මේ බ්‍රේක් එක ධර්මයකට ඇයි අපේ ජීවිතේ පූජ කරන්නේ? ඇයි උඹලට තේරෙන්නේ නැත්තේ? මේ මනුස්සත්වය ඇගේ නැද්ද? මේ මනුස්සත්වය ගැන අපිට හිතන්න බැරිද? මනුස්සෙක් ආවේ බුදු වෙන්නමයි.